ඉතින් සුබ දසක් කියලා පිළිගන්න ඔලහම අකඩමික් ගර්ශීලංකා channel එකට අද අපි ඔයාලට මේ වීඩියෝ එක ඔස්සේ ගෙනෙනවා උසස් පෙළින් පසුව හෝ උපාධියක් අදාළ මිසින්න ඔබ සඳහා සම්පත් බැංකුව මගින් කැඳවා ඇති 2023 වර්ෂය සඳහා වෙන පුහුණු බඳවා ගැනීම පිළිබඳ විස්තර. ඉතින් මේ වීඩියෝ ඔස්සේ ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් සහ අයදුම්පත් online මාර්ගයෙන් නිවැරදි යොමු කරන ආකාරය ඇතුළු සියලු විස්තර ඔයාලට අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. බැංකුව මගින් internship training එහෙම නැත්නම් සීමාසික පුහුණුව සඳහා 2023 වර්ෂය සඳහා තමයි මේ අයදුම්පත් කැඳවීම සිදු කරලා තිබෙන්නේ. එළියේ මාස 11ක් කාලයක් ඔයාලා පුහුණු වීම සිදු කරන බවට සඳහන් කරලා තිබෙනවා මෙම පුහුණුව යටතේ. අපි බලමු අවශ්‍ය කරන සුදුසුකම් කෙසේද යන්න. එහිදී අවස්ථා දෙකක් වාර ලබා දීලා තිනවා. පාසල් හැර යන ඔබ සඳහාත් උපාධි අපේක්ෂක ඔබ සඳහාත් වශයෙන් කොටස් දෙකක් යටතේ සුදුසුකම් සපුරාලීමේ අවස්ථා තිබෙනවා මෙම ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක සඳහා. එහිදී ස්කූල් ඉවර සඳහා අවශ්‍ය කරන සුදුසුකම් වශයෙන් වයස අවුරුදු 22ට අඩු පුද්ගලයන් සඳහා තමයි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහා අවස්ථා ලබා දීලා තිනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6ක්වත් සමත් වෙන්න ඕන කියලා සඳහන් වෙනවා. ආම වශයෙන් සී සාමත 5ක්වත් සහිතව තමයි එම සමත් වීම සිදු වෙ යුත්තේ. එහෙදි ඉංග්‍රීසි භාෂාව සඳහා සී හෝ ඉහළ සාමත්‍යයක් තිබිය යුතු බවට සඳහන් වෙනවා. ඒ වගේම දේශීය සාමාන්‍ය පෙළ විභාගය හෝ ලන්ඩන් ඔලෙවල් විභාගයේ සමත් වීම ප්‍රමාණවත් බවයි සඳහන් වෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේ සඳහා මුහුණ දීම ප්‍රමාණවත් වෙනවා මේ සඳහා සුදුසුකම් ලැබීමට. එසේ නම් තියෙන ලන්ඩන් ඔලෙවල් විභාගය සඳහා මුහුණ දීම ප්‍රමාණවත් බවයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ සුදුසුකම් යටතේ ඔයාලට අවස්ථාවක් තියෙනවා මේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක සඳහා අයදුම්පතක් යොමු කරන්න. එයාගම තවත් අවස්ථාවක් ලබා දෙලා තිබෙනවා. උපාධි අපේක්ෂකයන් සඳහා වයස අවුරුදු 26ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහාම අවස්ථාව ලබා දෙලා තිබෙනවා. එයාගම පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් අභ්‍යන්තර විභාගයක් උපාධියක් හදාරමින් සිටීම අවශ්‍ය වන බව සඳහන් වෙන්නේ. ඒ සඳහා වන සුසුකම් සපුරාලීම සඳහා. ඉතින් එම සුසුකම යටතේත් ඔයාලට ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක සඳහා අයදුම්පත් යොමු කිරීම හැකියාව පවතිනවා. අපි ඊළඟට බලමු ඒ සඳහා අයදුම්පත් සඳහා පිවිසෙන ආකාරය සහ ඔන්ලයින් මාර්ගයෙන් නිවැරදිව අයදුම්පත් යොමු කළ යුතු ආකාරය කෙසේද යන්න. අයදුම්පත් ලබා ගැනීමට මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම වෙන මේ ආකාර වෙබ් පිටුවෙන් අපි එම තනතුර හා සම්බන්ධ සියලු විස්තර සහ කොල් නොටිෆිකේෂන්ස් ලබා දෙලා තියෙනවා. ඒ ඩවුන්ලෝඩ් කරලා වැඩිදුර විස්තර ලබා ගැනීම හැකියාවත් ඔයාලට පවතිනවා. ඒ වගේම එහි තිබෙන ඔන්ලයින් ජොබ් ඇප්ලිකේෂන් ලින්ක් යටතේ ඇප්ලයි ඔන්ලයින් කියන බටන් එකට ක්ලික් කිරීමෙන් ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ කවුරු වෙත පිවිසලා නිවැරදිව අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාවට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එක උඩ ක්ලික් කරාම ඔයාලට මේ ආකාරයේ කවුලුවක් තමයි අයදුම්පත් යොමු කිරීමට හිමි වෙලා තිබෙන්නේ. එහෙදි ඉන්ටර්න්ෂිප් ට්‍රේනින් ඔපචුනිටීස් ඇප්ලිකේෂන් ෆෝ 11th මන්ත්ස් ඉන්ටර්න්ෂිප් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. එහෙදි මූලික සුසුකම් සපුරාලන ඔබ සඳහා අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් ඔන්ලයින් මාර්ගයෙන් සබ්මිට් කිරීමේ හැකියාව බව දිනවා. මුලින්ම පර්සනල් ඩීටේල්ස් යටතේ ඔයාලගේ විස්තර සම්පූර්ණ කිරීමේ අවස්ථාව තමයි හිමි වෙලා තිබෙන්නේ. එහෙදි ටයිටල්, නේම්ස් ඇතුළු සියලු විස්තර නිවැරදිව මේ කොට තුළ ඔයාලට ඇතුළත් කිරීමේ අවස්ථාව පවතිනවා. ඉන් අනතුරුව නෙක්ස්ට් කියන බටන් එක උඩ ක්ලික් කිරීමෙන් ඉදිරියට ගිහිල්ලා ඉන් අතුරු වෙන කොටස් සම්පූර්ණ කිරීමේ අනතුරුව සබ්මිට් කිරීම කරලා ඔයාලට පුළුවන් මේ සඳහා ඉදන් පතක් සාර්ථකව ඔන්ලයින් මාර්ගයෙන් යොමු කරලා තබා ගන්න.